ආයිවන් සුභාරංචි අග්‍රාමාත්‍ය කාර්යාලයත් මේ වෙනකොට ජන සතු වෙලා තියෙනවා රටේ විධායකයේ අනිත් ආයතන වගේම ඒකත් ලොකු සටනක් දෙන්න උනා ලංකාවේ කුංචි කොල්ල කෙල්ලෝ විශාල සටනක් බොහොම නිර්භීත પરම්පරාවක් දැක ගන්න පුළුවන් උනා ඉතාමත් ආඩම්බරයි අපිටත් වඩා විශාල විශාල වයසෙන් අඩු වෙන්න පුළුවන් වයසෙන් වැඩි වෙන්න පුළුවන් ගෑනු ළමයි වෙන්න පුළුවන් පිරිමි ළමයි වෙන්න පුළුවන් ඒ හැමෝම එකා වගේ සටන් කරලා බොහොම නිර්භීතව කරපු සටනකට පස්සේ අග්‍රාමාත්‍ය කාර්යාලය ජන සතු කරගන්න පුළුවන් වුණා ඒක ජනතාවගේ පරමාධිකාරී බලයට යට කරන්න පුළුවන් වුණා මේක ටිකක් අමාරු නා ජාර අපි කියන්නේ ජනාධිපති මන්දිරේ ගත්තට වඩා ඉතින් අමාරු මොකද එච්චර සෙනග හිටියේ නෑ ජනාධිපති මන්දිරේ අපි දකිනවා වටෙන් පාරවල් ගොඩක් තියෙනවා ඉතින් ඒකට ජනතාව වටෙන් වෙනකොට අමාරු වෙන්න පුළුවන් හැබැයි මේක නැරෝ කොරිඩෝ එකක් يعني තනි පාරක් තියෙන තනි පාර මේ පේන තනි පාර මේ තනි පාරේ තමයි එක කියනකොට දෙපැත්තෙන්ම අර පැත්තෙන් වෝට කැනන් ඇවිල්ලා තිබ්බා මේකත් ඉතින් ජනතාව ගියා ඉතින් කොහොම හරි වෝට කැනන් ටික තහපැත්තට තල්ලු කරලා දාගෙන අපේ කොල්ලෝ කෙල්ලෝ ගෑනු මිනිස්සු හැමෝම එකවකි රොබියෝ සටන් කරා බොහොම නිර්භීත තරුණයක් දකින්න පුළුවන් වුණා يعني බොහොම ආඩම්බරයි කඳුළු ගෑස් කාගෙන තුවාල කරගෙන බොහොම සංවිධානාත්මකව හැමෝම නිර්භය මේ කටයුත්තට සහභාගී වුණා ඒක හැතරම හැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී ලාංකීය අරගලයක් බව පැහැදිලිව කියන්න පුළුවන් මොකද හැමෝම එකා වගේ සහභාගී වුණා මෙතන පක්ෂ නැහැ මෙතන පාට නැහැ මෙතන හිටියේ අපේම මිනිස්සු විතරයි වෙනසක් කිල්ලන් රට හදමු කියන මේක වෙනස් වෙන්න ඕන කියලා විශ්වාස කරන අරගලේ ගැන විශ්වාස කරන තරුණයෙක් මේ තරුණයෙක් විසින් තමයි මේ දායකකම යත් කරගත්තාමත් නිර්භීතයි ඉතාමත්ම නිර්භීතයි මට 2009 යුද්ධය වගේ ඉඳලා කියන ඒ වගේම බොහොම මුහුණට මුහුණ සටන් කරලා කඳුළු ගෑස් පහරයන් වලට ලක් කරලා වෙඩි තියද්දි බය නැතුව ගිහිල්ලා अग्रमा जनाधिपतिवरिया जनाधिपति जनता දැන් ජනාධිපති මන්දිරෙත් අල්ලලා ලේකම් කාර්යාලෙත් අල්ලලා ආලේගහ මන්දිරෙත් අල්ලලා ඔබේ ගේට් ගිනි අරගෙන කොම්මාරි ඔබම ගින්තියගෙන එතන අග්‍රාමාත්‍ය කාර්යාලයත් දැන් ඉවරයි දැන් කොහොමද ඔබ රට කරන්නේ මම කරන්න පුළුවන් විදිහකට පත් කරන්නේ වනිල්ල විතරක් නෙමෙයි සජිත් උමත් මේ ටිකම තමයි වෙන්නේ සජිත් උමත් මේ ටිකම තමයි වෙන්නේ ජනාධිපති වෙන්නේ සීන රවුවොත් ඒ කියන්නේ ඔබලා ප්‍රතික්ෂේපක නායකයෙක් ඔබලාට මීට රට බාහාරගෙන මේ ආර්ථික අර්බුදය විසඳන්න බෑ ඔබලාට බැරි හින්දායි ජනතාව අයින් වෙන්න කියන්නේ. ඒ හින්දා බැරි නම් මේ පුළුවන් එකක්ම දීලා යන්න. මිනිස්සුගේ අනාගතයක ජීවිතයක සෙල්ලම් කරන දෙපා. මේ හැමදාම තුවාල කාගෙන පාරවල් බ්ලොක් කරගෙන කඳුළු ගෑස් කාගෙන මේක එන්න බෑ බැරිින් බැරිට. දැන්වත් තේරුම් ගන්න අරගලේ ඉවර වෙන්නේ නැහැ. අරගලේ ඉවර වෙන්නේ අර්බුදේ නිමා වුණා පුතේ. ඒක සිම්පල් තියරි එක ඔයාලගේ කුංචි මොළවලින් තේරුම් ගන්න. කුංචි මොළෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් ඒක අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන අර්බුදේ විසඳන්න තමයි අරගලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර්බුදයේ විසඳනකම් අරගලේ නිමාවෙන්නේ නැහැ. දැන් ගෝට ගියා, රනිල් ගියා, ඊළඟට එන එක මොකා වුණත් එලවන්න වෙනවා. අර්බුදයේ විසඳනකම් මේ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. ඒකයි පැහැදිලිව කියන්නේ මේ තවත් මිනිස්සු නැගලා එමින් පවතින කෙලවරක් නැහැ. අපේ මිනිස්සු වෙනතන් වල ගෝටන් ඉන්නවා. බොහොම කරුණ. ආවෝද බොහොම වාසල් කුංචි කරගෙන බොහොම ග්‍රෑඩ් ඩ්‍රයිව් කරනවා. ගමන 13 වෙනිදා රටේ වැදගත්ම දවසක් බවට जयग्रहण अनिवार्य प्रतिष्ठेपिताई
දැන්වක දාලා යන්න පාර්ලිමේන්තුවෙන් මේක ආර්ථික අර්බුදයේ විසඳන්න පුළුවන් කෙනෙකුට එන්න ඉඩ දෙන්න ඒක ඔව් එන කෙනා අනිවාර්යයෙන්ම ආර්ථික අර්බුදයේ විසඳීම් පිළිබඳ හැකියාවක් දැක්මක් තියෙන පුද්ගලයෙකු වේවි. එහෙම නැතුව දැන් එන්න බලාගෙන ඉන්න දලස්ලා වෙන්න පුළුවන් සජිත්ලා වෙන්න පුළුවන් මෛත්‍රීලා වෙන්න පුළුවන් ජනාධිපති ඇඳුම් මහාන වෙන්න පුළුවන් බලාපොරොත්තු හීන තියාගෙන රට නිදියන වෙන්න පුළුවන් ඒ කොහම වුණත් මේ රට ඔබට බාර දෙන්න මේ තරුණනේ සූදානම් නැහැ මේ ඔබට මේ රට නිර්මාණය කරන්න මේ රට හදන්න බැරි හින්දා මේ රට හදන්න ඔබට බැරි නම් ඒක හදන්න පුළුවන් කෙනෙකුට අපිට පාර්ලිමේන්තුවම තෝරගන්න වෙනවා අපි මේ මේ වල්ලගන්නේ ජනතාව මේ බලහත්කාරයෙන් අර තලයිබාල ඇෆ්ගනිස්තානය අල්ලගත්තා වගේ සිද්ධියක් නෙමෙයි මේ ඉන්නේ කොහෙන් අතේ කැරලිකාරයෝ ටික රජයක් අල්ලනවා නෙමෙයි මේ රටේම මිනිස්සු හරි පාලනයක් හදාගන්න මේ හදන්නේ මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව අවිහිංසාවාදීව අරගල කරලා ඒක ආරක්ෂක නිලධාරීන්ට හානියක් නැහැ ඒක පාලකෙකුට ගහලා මරලා නැහැ අර රමුක් කරන දේ විතර පුද්ගලික ඇරියස් එක ඇරුණාම සමාන වෙන නිට්ටකුයි දැක්ක පුද්ගලික ඇරියස් එක ඇරුණාම තාමත් ජනතාවයි වේදනාව විඳින්නේ තාමත් ජනතාවයි මැරෙන්නේ තාමත් ජනතාවයි කඳුළු ගෑස් ගන්න තාමත් ජනතාවයි තුවාලවල ඉස්පිරිතාලේ ඉන්නේ තාමත් ජනතාවයි බඩගින්න ඉන්නේ ඉන්න මේ ජනතාවගේ අනාගතය ජීවිතය ධෛර්යය ආත්මය පිළිබඳ ප්‍රශ්නයක් ඒක ඔබට සෙල්ලමක් කරගන්නවා ජනාධිපති කුලින් ගන්න පැහැදිලිව කියන්නේ මේ දීපු පණිවිඩයවත් තේරුම් අරගෙන සජිත් ඔයත් ඔය සිහිනය නවත්ත ගන්න ඕගොල්ලන්ගේ පක්ෂයේන සුදුස්සෙකුට ඕක දෙන මට්ටමකට ඔයා හදා ගන්න මෙතන කොහොට්ටුවේ ඉන්නවයි මෛත්‍රීලා දලස්ලා ඒගොල්ලන්ව එලවල දාන ඒගොල්ලෝ මේක කරන්න බෑ ඒගොල්ලෝ ආවත් ජනතාව මේ විදිහෙම ඇවිල්ලා එලවණ එක තරයි කරන්නේ මේක නවත්තන්න පුළුවන් අරගලයක් නෙමෙයි අරගලේ නිමා වෙන්නේ මේව අල්ලගෙන ඕගොල්ලන්ව ගහලා යවුවම නෙමෙයි අරගලේ නිම වෙන්නේ ආර්ථික අර්බුදයේ විසඳුමක් ආර්ථික අර්බුදයේ තියනකම් ආර්ථික අර්බුදයෙන් මිනිසු පෙළෙනකම් ඒකෙන් ඇතිවෙනම කන්ෆ්ලික්ට් එක අපි කියන්නේ ක්‍රයිසිස් එකකින් කන්ෆ්ලික්ට් එකක් එනවා මේ කන්ෆ්ලික්ට් එකට තමයි අපි අරගලය කියන නිර්මාණාත්මක නම දීලා ඒක කල්පනා කරන්නේ කියලා කියන අරගලය ඇතුලේ අරගලයක් නොවුනනම් මේක මහා විනාශකාරී සතන් භූමියක් බවට පත් වෙනවා ඒ හින්දා එහෙම වෙන එක දෙන්න බෑ ඒ හින්දා මේ අරගලයක් විදිහට මේක සංවිධානය වෙලා තියෙන්නේ ආගලපිට සංවිධානය කරලා තියෙන එක කලමනාකරණය කරගෙන ඉලක්කයකට ගිහිල්ලා විසඳුම කරා යන්න. අරගලයේ ජයග්‍රහණය කිරීමෙන් පමණයි ජනතාවට මේ කියන විසඳුම ලැබෙන්නේ. එන අර්බුදයේ විසඳන්න පුළුවන් කෙනෙකුට ඔය පුටුවට එන්න දීලා රටේ පාලනය හදන්න දීලා රටේ අරාගතය හදන්න දීලා මිනිසුන්ගේ ජීවිත බාර දීලා ඕගොල්ලන්ට දැන් බෑනේ බෑ කියලා ඔප් වෙලා ඉවරයි. කලින් දුන්නා කරේ නෑනේ පිස්සු වගේ රටම විනාශ කරපු ඉතරේ. ආයෙ වැඩේ කරන්න බෑ. එහෙනම් කරුණාකර ලයින් වෙන්න මේක තමයි මේ තාරුණ්‍ය විසින් ඔබට දෙන පණිවිඩය. එහෙනම් ජය වේවා විසඳුම් පැහැදිලි. මේගොල්ලෝ ආර්ථික අර්බුද විසඳන්න පුළුවන් කෙනෙක් එනකම් මේ රටේ අරගලයට නැවතීමක් නැහැ. ආර්ථික අර්බුදේ විසඳුනට පස්සේ තමයි අරගලය යම් දිනක නතර වෙන්නේ. ඒක තේරුම් ගන්න. එහෙනම් මේක සහයෝගයේ දීපු හැමෝටම බොහොම ස්තුතියි විශේෂ ගෝට ගෝහම් 2022 හෑෂ්ටැග් එක මිලියන 6.5ක් ටයිප් කරලා පෝස්ට් කරලා තියෙනවා ගෝටට යන්න උනා ඊට පස්සේ ඒ වගේම මේ පුංචි පුංචි දේවල් ෂෙයා කරගෙන කමෙන්ට් කරගෙන අරගලයට අකමැති මිනිස්සුන්ව කැමති කරගෙන ඒ අයගේ නෙගටිව් කමෙන්ට් දාන ප්‍රතික්ෂේප කරලා සමාජ මාධ්‍ය ජාල වලින් ඉඳගෙන ලංකාවේ හැමෝම මේකට සහභාගී වුණා මේක මිනිස්සුන්ගේ අරගලයක් ගෙදර ඉන්න අම්මගේ අරගලයක් අරගලයට එන්න බැරි දරුවන්ගේ අරගලයක් ඉස්කෝලේ යන්න බැරි දරුවන්ගේ අරගලයක් පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ අරගලයක් ඔවුන් මේකට විශාල වශයෙන් ධනස්කන්ධයක් කියලා කියන ආධාර කරලා තියෙන මේ වැඩේ කරගෙන යන ඒ හින්දා මේක සම්පූර්ණ ශ්‍රී ලංකාවට අයිති ලංකාවේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අයිති ජයග්‍රහණයක් වියග්‍රහණයක් මේ ජයග්‍රහණේ සියලුම දෙනා වෙනුවෙන් මේ ජයග්‍රහණේ සියලුම දෙනාගේ අනාගතය වෙනුවෙන් එහෙනම් මේක ඔබේ රට මේක ඔබේ අනාගතේ මේක ඔබේ අරගලය එහෙනම් අපි එකතු වෙලා මේ රට හදමු අපිට මේ පෙරල පෙරල ඉන්න කාලයට වඩා රට හදන එක ගැන කතා කරන්න තියෙන ඉස්සරහට ඒ වෙනුවෙන් වැඩිපුර කාලයක් අනාගතේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ සමග ජය වේවා තාරුණ්‍යට ජය වේවා අපි කියන අරගලයට ජය වේවා